සුබ දවසක් ඔබ සියලු දෙනාටම. අද මා කියූ පොත් වැඩසටහනේ මම කතා කරන්නේ අලුත්ම කෘතියක් පිළිබඳව. මේ කෘතිය රචනා කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා විසින්. එතුමාගේ නවතම කෘතිය තමයි ගිගිරිවලලු පය නොලා. මේ කෘතිය විශේෂ වෙන්නේ මේ කෘතිය කෙටිම කෙටි කතා එකතුවක් විදිහට තමයි ප්‍රකාශයට පත් වෙලා තියෙන්නේ. එතුමා විසින් රචනා කරන ප්‍රථම කෙටිම කෙටි කතා එකතුව තමයි ගිගිරිවලලු පය නොලා කියලා කියන්නේ. ඉතින් මේ කෘතිය අතර ගත්තට පස්සේ මම ඉතාම කැමති මේ කෘතියේ පිටකවරයට. ඒ ඉතාම අලංකාරයි. ඉතින් මේ කෘතිය ඉතාම පහසු, අතර පහසු, ඕනෑම තැනක ගෙනියන්න පුළුවන් විදියට තමයි මේ කෘතියේ බාහිර සැකැස්ම නිම වෙලා තියෙන්නේ. ඉතින් මේ කෘතිය පළමු පිටුව පෙරළුවට පස්සේ මේ කෘතියේ ඇතුළත කතා 30ක් සහ මේ කෘතියේ මුල, පසු පිටෙහි සහ අග තවත් කතා 3ක් අන්තර්ගත වෙන. ඒක කතා 33ක් මේ කෘතිය අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මේ කෘතියේ පළමු පිටුව පෙරළුවට පස්සේ බද්දේගම විමලවංශ හඳුරන්ගේ කල්පනාව කියන කෘතියේ සටහනක් උපුටා දක්වලා තියෙනවා. ඒ තමයි කුඩා කාලයේ සිද්ධ වූ ලැජ්ජාවල්, තද කණගාටු, පුදුම දර්ශන, මහලුවන තුරුම මතකයේ සිටී. එහෙත් සමහර කරුණු සතියක් යන්නටත් පෙර අමතක වී මෙහි රහස කුමක්ද? ශරීරයට මෙන්ම සිතටද පහර වැදී ඔබට තදින් වැදුණු පහරක වේදනාව බොහෝ වේලාවක් දැනේ. තුවාලයක් වොහොත් මාස ගණනක් පවතී. එමෙන්ම සිතට තදින් වැදුණු පහර බොහෝ කාලයක් පවතී. ලැජ්ජාවත්, තද කෝපයත්, බියත් බොහෝ කාලයක් මතක හිටින්නේ එය තදින්ම හිතට වැදුණු නිසායි. මෙය අගනා සටහනක්. අපටත් කුඩා කාලයේ ඉඳලා බොහෝ මතකයන් අපේ තුළ තියෙනවා. ඒ මතකයන් අතර අපිට තදින්ම මතකයේ රැඳෙන්නේ අපේ සිතට තදින්ම දැනුණු දේවල්. අපට හොඳින්ම දැනුණු දේවල් තමයි අපේ සිත තුළ කාලයක් තිස්සේ මතකයේ රැඳෙන්නේ. ඉතින් මහාචාර්ය සරත් විජේසූරිය නවකතා, කෙටි කතා, ශාස්ත්‍රීය කෘති විශාල ප්‍රමාණයක් රචනා කරපු කතුවරයෙක්. ඉතින් එතුමාගේ පළමු කෙටිම කෙටි කතා එකතුව තමයි ගිහිරිවලු පය නොලා කියලා කියන්නේ. ඉතින් මේ කෘතිය එතුමා පිළිගන්නලා තියෙන්නේ රාජිත දිසානායකට. මේ කෘතියේ කතාවලට යන්න කලින් ආරම්භයේ ලස්සන සටහනක් තියෙනවා. මේ සටහන මම කියවන්න කැමතියි. නිහඬව වාඩි වී සිටින තරුණ තරුණියන් මැදි වියේ කතුන් හා පිරිමින් සේම වියපත් කතුන් හා පිරිමින් හුඟක් වචන භාවිත නොකරන තරම්ය. ඒ දසුන් පළ කරන හැඟුම්, තැවුල්, වේදනා චර්යාවන් ඔස්සේ කෙනෙකුට පරිකල්පනය කළ හැකිය. පරිකල්පනයෙන් කරන කියවීම එළඹෙන නිගමන සාවද්දි විය හැකිය, නිරවද්දි විය හැකිය. එසේ වුව වචන බලවත්ම නැගී නොසිටින හැම අවකාශයකම අදාළ ජීවිතෙහි ජීවිත විෂෙහි ගැඹුරු හා ඉතා ගැඹුරු ජීවනාර්ථ ඇතුවාට සැකයක් නැත. කයින් හා මනසින් දුබල වන විට වචනවල බලය හැකිලෙන්නේ ජීවන ලාලසාවන් නොදල්වන බොඳ වූ වර්ණ පවසන තතු විත්ති සංකීර්ණ නිසා නොවේද? සංකීර්ණ දිවි අරුත් කියවීමට වචන සුඟක් නොසැහිද? එතුමා අපේ නහන ප්‍රශ්නය තමයි මේ සංකීර්ණ ජීවන අරුත් කියන්න වචන සුඟක් සැහෙන්නේ නැද්ද කියන කාරණාව. ඉතින් එතුමා දීර්ඝ කාලයක් තිස්සේ ලේඛනයේ නියැලෙන කතුවරයෙක් විදියට එතුමා නවකතා වලින්, කෙටි කතා වලින් මේ ජීවිතයේ තියෙන සංකීර්ණත්වය පිළිබඳව කතා කරලා තියෙනවා. මේ කෘතියේ විශේෂත්වය වෙන්නේ එතුමා මෙවර පාඨකයා වෙත එය තිළිණ කරන්නේ වචන සුඟකින් වීම. ඉතින් මේ කෘතියේ අන්තර්ගත වෙනවා පෙරවදන. පෙරවදනේදී කතා කරන විශේෂ කරුණු කිහිපයක් තියෙනවා. ඒ තමයි පෑනින් කඩදාසිවල ලිවීමේ ඉඳලා පරිගණකයෙන් අකුරු ලිවීම දක්වා සමාජ විච පරිණාමය පිළිබඳව. ඉතින් බොහෝ අපි දන්නා බොහෝ කතුවරු නවකතා, කෙටි කතා ආදී සාහිත්‍ය නිර්මාණ බොහෝ නිර්මාණ සිදු කරන්න දෙනු පෑනින් රචනා කරමින්. නමුත් වර්තමාන වෙනකොට තාක්ෂණික දියුණුවත් එක්ක බොහෝ ලේඛක ලේඛිකාවන් පරිගණකයේ ඔස්සේ තමන්ගේ කෘති රචනා කරන්න උත්සාහ ගන්නවා. ඉතින් එතුමා තමන්ගේ අතීතයේ තමන් කොහොමද මේ පෑනින් කෘති රචනා කළේ සහ ඒ පෑනින් කෘති රචනා කිරීමේදී ඇතිවන ගැටලු සහ පරිගණකයෙන් කෘති රචනා කිරීමේදී තිබෙන පහසුව පිළිබඳව එතුමා
මෙතිදි කතා කරනවා ලේකන කලාට අතිීනීමට උත්සුක වන විට කල්පනා කළේ අලුත් අත්දකින් භාවිතර ගැනීම. ඒ අවදයේදී ලේකන කලාවට අවතිරණ වුණේ කඩදාසි මත පෑනකි ලියමින් කපමින් යළි ලියමින් ඒවා සකස් කරමිණි. ඒ කාලය ඒ පුරුද්ධ අවසන් වූයේ පරිගණකයක් පරිහරණයට පටන් ගැනීමෙන් අනතුරුය. අතින් ලියූ කාලේ ලියුනේ ටිකක් සීරුවට කල්පනා කරමිනි. පරිගණකෙන් ලියන විට තිබෙන නිදහස අතින් ලියන විට නැත. පරිගණකෙන් අවශ්‍යාන්දමට සංස්කරණය කිරීමට පුළුවන අතින් ලියූ දෑ නැවත අතින්ම ලිවිය යුතුය. එය ආයාස කර කටයුත්තකි. ලංකාවේ ලේඛකයින් අතින් ලියූ කාලයේ පළ වූ බොහෝ නවකතා ප්‍රමාණයෙන් කුඩාය. නිදසුන් ලෙස විරාගය, මළගිය ඇත්තෝ, දෙපානොලද්දෝ, චරිත තුනක්, තුම්මං හන්දිය, සෙදෝන, උදානිය, යශෝරාවියන ආදී වශයෙන් බොහෝ කෘති සිහි කළ හැකිය. වැඩි පිටු ප්‍රමාණයකින් යුත් ගන්ධබ්බ අපදානය, වල්මත් වී හසරක් මුදිරිමි වැනි නවකතා සිහි කළ හැක්කේ කිහිපයකි. එතකොට මේ අතින් කෘති රචනා කරන කාලේ කෘති බොහෝමයක් පිටු සීමිත සංඛ්‍යාවකින් තමයි රචනා වෙන්නේ. හැබැයි මෙතුමා මෙතෙන්දි කතා කරනවා වර්තමාන වෙනකොට මේ පරිගණකයත් එක්ක කෘති රචනා කරන්න පෙළඹීමත් එක්ක නවකතාවල මේ සාහිත්‍ය කෘතිවල ප්‍රමාණය විශාල වෙලා තියෙනවා. මෙතෙන්දි කතා කරනවා වර්තමාන වෙනකොට මේ නවකතා පිටු 500 600ට ඊටත් වඩා පරිමාණයෙන් රචනා වෙන අවස්ථා තියෙනවා. එතකොට මේ සාහිත්‍ය කෘති කියවන පාඨකයින් මේ කෘතිවලින් සාහිත්‍ය නිර්මාණ කියවීමෙන් ඈත් වෙන්න මේ පිටු ප්‍රමාණයේ ප්‍රබලතාව බලපානවද කියන කාරණාව. මේක ස්වතන්ත්‍ර නිර්මාණ විතරක් නෙවෙයි පරිවර්තන ක්ෂේත්‍රය තුලත් තියෙන බව එතුමා මෙහිදී සඳහන් කරනවා. එතුමා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් විදිහට තමන්ගේ විද්‍යාර්ථීන් තුළ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් තුළ මේ කියවීමේ උනන්දුව ගිලිහිලා තියෙන ආකාරය මේ පෙරවදනයේ සඳහන් කරනවා. එතුමා මෙන්න මේ විදිහට තමයි සඳහන් කරන්නේ. කාලයක් තිස්සේ සාහිත්‍ය ඉගැන්වූ ගුරුවරයෙකු ලෙසින් අද මගේ නිරීක්ෂණය වන්නේ විද්‍යාර්ථීන් ප්‍රමාණයෙන් විශාල කෘති කියවීමට මැලි බවය. එක්තරා අවස්ථාවක මම විද්‍යාර්ථීන් පිරිසක් ඉදිරියේ පරිවර්තන කෘති 20ක් තබා ඉන් කැමති කෘතියක් තෝරාගෙන ඒ කෘතිය කියවා විචාරාත්මක රචනාවක් ලියන්නට කීවෙමි. ඒ අවස්ථාවේ හැම කෙනෙකුගම පෙළඹුණේ අඩු පිටු ප්‍රමාණිකින් යුක්ත කෘතියක්ම තෝරා ගැනීමටය. ඉතා ප්‍රකට විශිෂ්ට කෘති ඒ පොත් 20 අතර තිබුණද ඒවා කිසිවෙකුගේ අවධානයට ලක් නොවීය. එහිදී යම් යම් පොත් ගැන සඳහන් කරමින් විමසූ විට විවෘතව කීවේ ඒවා ලොකුයි කියාය. මෙහිදී මාගේ නිරීක්ෂණය වූයේ සිංහලෙන් ලියවෙන ප්‍රමාණයෙන් විශාල පොත් පමණක් නොව සිංහලයට පරිවර්තන වන ප්‍රමාණයෙන් විශාල පොද්ද කියවීමට සිංහල පාඨක සමාජයේ කැමැත්ත අඩු වී තිබෙන බවය මේතුමාගේ නිරීක්ෂණයක්. ඒ වගේම මෙතුමා තවත් නිරීක්ෂණයක් මෙතෙන්දි මතු කරනවා. විශේෂයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධි හදාරන සිංහල විෂය තෝරා ගන්න විද්‍යාර්ථීන් තුළ අවසනාසර නිබන්ධ රචනා කිරීමේදී ඔවුන් බොහෝ විට කෙටිම කෙටි කවි, කෙටිම කෙටි කතා සහ කවිය, ගීතය වගේ සාහිත්‍ය ශානර තමන්ගේ නිබන්ධ රචනා කරන්න යොදා ගන්නවා කියන කාරණාව. ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය සඳහා සිංහල විෂය තෝරා ගන්නා බොහෝ විද්‍යාර්ථීන් අවසන් වසරේ ඉදිරිපත් කළ යුතු නිබන්ධය සඳහා තෝරා ගන්නට පෙළඹෙන්නේ කවිය, ගීතය වැනි සාහිත්‍යංගය. කෙටි කතා හා නවකතා තෝරා ගන්නේ අඩුවෙනි. නාට්‍ය තෝරා ගැනීම නැති තරම්ය. ඉතා හොඳ නවකතායතත් නිබන්ධ රචනා කිරීම සඳහා කවිය හා ගීතය තෝරා ගැනීමට පෙළඹීම සම්බන්ධයෙන් කරුණු විමසා බැලූ විට මාගේ නිරීක්ෂණය වූයේ පහසුවෙන් හා ඉක්මනින් කියවීමට පුළුවන්කම ඊට අදාළ වී තිබෙන බවය. වත්මනේ අලුත්ම ප්‍රවණතාව කෙටි කවි මුල් කරගෙන නිබන්ධ රචනයට නැඹුරු වීමය. එහිදී කෙටි කවි තෝරා ගන්න උත්සුක වන්නේද මුහුණු පොතිනි. ඉතින් මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක පාඨකින්ගේ කියවීම කියන දේ ශුද්ධ වෙලා තියෙන බව අපිට පේනවා. මෙතෙන්දී පෙරවදනේදී මතු කරන තවත් වැදගත් කරුණක් තමයි මේ ළමයින්ගේ කියවීමේ පුරුද්ද පාසල් තුල වර්ධනය නොකරන බව. ඒ සඳහා විෂය නිර්දේශ සම්පාදන ආයතන පවා වගකිව යුතු බව එතුමා මෙතෙන්දී සඳහන් කරනවා. කියවීම නම් වූ උත්තම පුරුද්දක්ද පාසල් තුලදී දරුවන්ට උරුම නොවන බව සත්‍යකි. ජාතික අධ්‍යාපන ආයතනයේ තීන්දුව තීරණ විෂයමාලා සංවර්ධන දෙපාර්තමේන්තුවේ පිළිවෙත් මෙන්ම උපකාරක පන්ති සංස්කෘතිය කෙටි සටහන් පොත්පල කිරීමේ කටයුත්ත යනාදී හේතු කාරණා නිසා ගුරුවරයාගේ අතින් මෙම ශිෂ්‍යයාගේ අතින්ද පොත ගිලිහි තිබේ. කියවීම, සාහිත්‍ය කියවීම දුබල වීමට සිංහල විෂය නිර්දේශ සකස් කිරීමේ උරුමකාරයන්ගේ පිළිවෙත් හා විභාග දෙපාර්තමේන්තුව පවත්වන ජාතික තලයේ විභාගවල ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ උරුමකරුවන්ගේ පිළිවෙත් නිසා අද සිංහල විෂය ඉගෙන ගැනීම දරුවන් ප්‍රතික්ෂේප කරන තත්වයක් තිබේ. ඒ විදිහට තමයි එතුමා මේ කෘතිය සඳහන් කරන්නේ.
එවගේම තවත් කරුණක් එතුම මතු කරනවා මේ බොහෝ වෙලාවට විද්‍යාර්ථීන් සිංහල විෂය හැදෑරීම වෙනුවට ජනමාධ්‍ය විෂය තෝරා ගන්න පෙළඹෙනවා. එතෙන්දී බොහෝ දිනාගේ පරමාර්ථය බවට පත් වෙලා තියෙන්නේ මේ ජනමාධ්‍ය ආයතනයක ගුවන්විදුලි ආයතනයක රැකියාවක් බලාපොරොත්තු වීම. එතෙන්දී ඒ වෘත්තිය සඳහා භාෂා සාහිත්‍ය දැනුම අත්‍යවශ්‍ය. නමුත් ඒ සඳහා ඔවුන් සිංහල විෂය හැදෑරීමට නොපෙළෙන බව මෙතුමා මේ කෘතිය තුළ සඳහන් කරනවා. ඉතින් ඒ වගේම වර්තමාන ප්‍රකාශන ශාස්ත්‍රය තුළ තියෙන අර්බුදකාරී තත්ත්වයත් එතුමා සඳහන් කරනවා. විශේෂයෙන් කෘතියක් පළ වුණාට පස්සේ පළමු මුද්‍රණයේදී මේ කෘතියේ පිටපත් ඉතාම අවම සංඛ්‍යාවක් තමයි විකිණෙන්නේ. ඉතින් විශේෂයෙන් කවි පොත් විකිණීම ඉතාම අර්බුදකාරී තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එතුමා සඳහන් කරනවා සාහිත්‍ය කෘති පළ කිරීමද අද අර්බුදයට මුහුණ පා තිබේ. ඊට හේතුව රටේ ආර්ථිකයේ කඩාවැටීම මත කඩදාසි මිල හා මුද්‍රණ කාර්ය වෙනුවෙන් අධික මුදලක් වැය කිරීමට සිදුව තිබීමය. එබැවින් අද පළමු මුද්‍රණයේදී එක් පොතකින් පිටපත් 1000ක් පළ කිරීමේ පිළිවෙත පිටපත් 500ට අඩු වී තිබේ. කවි පොතක් නම් පිටපත් 250ට සීමා වී ඇත. ඉතින් මේ විදිහට කරුණු කිහිපයක්ම එතුමා මේ කෘතිය තුළ සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ එතුමා පෙරවදනේ ඊළඟට සඳහන් කරන්නේ කොහොමද මේ ගිගිරිවල්ලු පයනලා කියන කෘතිය රචනා කරන්න ආසන්නතම හේතු පිළිබඳව. ඉතින් එතුමා මේ කෘතිය රචනා කරන්නේ මේ කෘතිය අන්තර්ගත කතා රචනා කරලා තියෙන්නේ ඉතාම කාලයකට ඉහතදී. එතුමා උසස් පෙළ ශිෂ්‍යයෙක් වශයෙන් ඉන කාලය තුළ තමයි තමන්ට සමාජය තුළින් දකින්න අහන්න ලැබුණු දේවල් අත්දැකීම් බාධක කරගෙන තමයි එතුමා මේ කුඩා කතා රචනා කරලා තියෙන්නේ. ඉතින් ඒ එහෙම රචනා කරපු කතා නැවත කෘතියක් වශයෙන් පළ කරන්න එතුමාට බලපාපු හේතු කාරණා පිළිබඳව මේ කෘතියේ සඳහන් කරලා තියෙනවා. මේ කතා ලියා තිබෙන්නේ මා උසස් පෙළ පන්තියේ සිටි කාලයේ හා උසස් පෙළ හදාරා අධ්‍යාපනය නැවති තීරණාත්මක වකවානුවකදීය. සැබවින්ම මේ හැම කතාවකටම පාදක වී තිබෙන්නේ ඒ අවධියේ සිට බෑරුණු සිතට මිහිරක් සාදන ලද හා සියුම් කම්පනයක් ඇති කරන සත්‍ය පුවත්ය. ඈත දවසක පිටසර ගමක තරුණයෙකු වශයෙන් එවක ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා ආදරය විරහව සම්බන්ධ අත්දැකීම් අසන්නට දකින්නට ලැබුණු විවිධ අවකාශයන් තිබුණි. ඒවා සම්බන්ධයෙන් එදා පරිකල්පනය යොමු වූ අන්දම මෙනෙහි කළමි. සදාචාරය නම් පොරෝණිය එවක තරුණ සිත් සතන් වසා තිබුණද එතුළ සිටි තරුණයෙකු ජීවිතයේ යම් සංකීර්ණ ජීවිතානුභූතීන් ශක්ති ප්‍රමාණී නිර්මාණාත්මකව ලියා ඇති අන්දම වයිසින් මූකුරාගේ අවධියක පසුවන කෙනෙකු ලෙසමට ඇති කළේ කිසියම් සන්තුෂ්ටියකි. ඉතින් මේ විදිහට තමයි එතුමා මේ කතා රචනා කරන්න පෙළඹිලා තියෙන්නේ සහ කෘතිය බල කරන්න පෙළඹිලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ වර්තමානයේ කියවීම පාඨකින්ගේ කියවීම සම්බන්ධ ඒ කියවීමේ ශුද්‍ර බවට කෙටිම කෙටි කතා දක්වන දායකත්වය පිළිබඳවත් එතුමා සඳහනක් කරලා තියෙනවා. කියවීම ආයාසකර කටයුත්තක් බවට පත්ව තිබෙන පසුබිමක පාඨකයා කියවීමේ ක්‍රියාව වෙත නැඹුරු කර ගැනීම පිණිස සමහර විට කෙටිම කෙටි කතා කලාව හේතු විය හැකියයිද සිතමි. ඒ විදිහට එතුමා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ කෘතියේ මම වඩාත්ම කැමති කතාව තමයි පළමු කතාව. ඒ තමයි උපැස්සියවල. මේ උපැස්සියවල කතාව මම ඔබට ඉදිරිපත් කරන්න කැමති මේ කතාව පමණක්. තාත්තා ගෙදර නැති වෙලාවට අම්මා පත්‍රයේ කියවනවා. ලොකු අකුරින් මුද්‍රිත ශිෂ්‍ය පාඨ තමයි මුලින් මුලින් කියවන්නේ. ශබ්ද නගා කියවන්නේ. ශබ්ද නගා කියවීම වෙනස් වුණා. ඒත් යම් තරමක හඬක් ඇහෙනවා. හඬක් නැහෙන විදියට කියවන්න පටන් ගත්ත අම්මා වේගයෙන් කියවාගෙන ගියා. අම්මා පොත් කියවන්න පුරුදුණු කාලේ මං සාමාන්‍ය පෙළ පන්තියේ පොත් කියවි සීරුවට. තාත්තා හැන්දෑවට ගෙදර ඉන්නේ හොඳටම බීලා. ගෙට ගොඩ වෙන්නෙම අම්මට කුණු හරපෙන් බැනගෙන. පොත් කියවන්න පටන් ගත්තට පස්සේ අම්මා තාත්තගේ චෝදනාවලට උත්තර බඳින එක නැවතුණා. තාත්තා නගන චෝදනා නැවුණා වගේ හිටියා. තාත්තා ඉස්පිරිතාලේ සතියකට වඩා හිටියා. මම ඒ රැයට තාත්තා ළඟ හිටියේ. තාත්තා අවසන් හුස්ම හෙළපු බව අම්මට කියන්න මං ගෙදර ගියා. ඒ වෙලාවේ අම්මා අපරාධය හා දඬුවම කියවමින් ඉන්නේ. මගේ පුවත අහපු අම්මා නිහඬව හිටියා. කිසි දෙයක් ඇහුවේ නැහැ. මං අම්ම දිහා බලාගෙන හිටියා. අම්මා උපැස්සියවල ගලවලා ඒක දිහා බලාගෙන ටික වෙලාවක් වුණා. ඇහි බිය නොගහ මොහොතක් උඩ බලාගෙන හිටියා. පාසිකූලෙන් පස්සේ පෙට්ටිය වහන්න කලින් මං තාත්තට අවසන් ගෞරව පළ කළා. අම්මා හෙමින් ඇවිත් උපැස්සියවල තාත්තගේ පපුවෙන් තියලා වැන්දා. ඒ විදිහට තමයි උපැස්සියවල පළමු කතාව රචනා වෙලා තින්ති. මම කැමතිම කෘතිය කැමතිම කතාව තමයි උපැස්සියවල කියලා කියන්නේ. ඉතින් මේ කෘතිය තුළ අපිට හමු වෙනවා කෙටිම කෙටි කතාවල දකින්න ලැබෙන අන්තර්පටි තත්වයේ කියන කාරණාව.
මේ කෘතිය තුළ අපි කියවා තිබෙන අපි දන්න පියදොර දොස්තොස්කගේ අපරාධය සහ දඩුවම කෘතිය පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ අබාත්ත කියන දෙවෙනි කතාව තුළත් හින්දි චිත්‍රපටයක් පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ කෙටිම කෙටි කතාවල ස්වභාවයක් තමයි අවසානය සම්මුත කිරීම මේ කෙටිම කෙටි කතාවල තියෙන ලක්ෂණයක්. සාමාන්‍ය කෙටි කතාවල අවසානය විවෘතව පවතිනවා. නමුත් කෙටිම කෙටි කතාවල විශේෂත්වය තමයි අවසානය සම්මුතව පැවතීම. මේ අබාත කියන කතාවේ අවසානය සඳහන් වෙන්නේ මේ විදිහට. මම චිත්‍රපටයේ ජවනිකාවක උන්නේ පුතාගේ තාත්තා ගැන දුව යමක් දැනගෙන. ඉතින් පාඨකයාට කතාව කියවලා එතනින් නතර නොවී තවදුරටත් හිතන්න පොළඹවන, කතාව තවදුරටත් ඉදිරියට ගොඩනගා ගන්න අවස්ථාවක් ලබා දීම මේ කෙටිම කෙටි කතාවල ලක්ෂණයක්. ඒ වගේම මේ කතාවේ හතරවෙනි කතාවේ එහෙනම් ආයෙන එකක් නැහැ කියන කතාවේ අවසානය තමයි තේමාවට යොදාගෙන තියෙන්නේ. ඉතින් මේ කෘතියේ කතා 33ක් අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් රොබර්ට් ස්ටුවර්ට් කියන විචාරකයා කතුවරයා සඳහන් කරනවා ශුද්ධ ප්‍රබන්ධමේ කෙටි කතාව නැත්නම් කෙටිම කෙටි කතාවක තිබිය යුතු ලක්ෂණ හතරක් පිළිබඳව. ඒ තමයි ඒ කතාවක් කිව යුතුයි, එය විනෝදය ඇති කරවන්නක් විය යුතුයි, ඒ වගේම එය චින්තන ප්‍රබෝධක විය යුතුයි සහ අවසන් වශයෙන් භාවමය ප්‍රතිචාරයකින් කිතිකවන්නක් විය යුතුයි. ඉතින් මෙන්න මේ ලක්ෂණ හතර මට මේ මහාචාර්ය සරත් විජේසුරියගේ ගිගිරිවලු පයින් වල කෘතිය තුළ දකින්නට ලැබුණා. ඉතින් මේ කෘතියේ අන්තර්ගත වෙන විනය, මවාපෑම, පළමු සතුට කියන කතාවල මේ විනෝදය කියන කාරණාව අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ කතාව කියවන පාඨකයාගේ චින්තනමය ප්‍රබෝධයට මෙතුමා විශාල දායකත්වයක් දක්වලා තියෙනවා. ඉතින් ඒක කියවන පාඨකින්ගේ චින්තනය ප්‍රබෝධමත් කරන එක සාහිත්‍ය කෘතියකින් සිදු විය යුතු වැදගත් කාර්යභාරයක්. ඉතින් මෙහි අන්තර්ගත වෙන උපැස්සිවල නිදහස, දැකීම සහ සිතීම, පිටස්තර, මිනුම් ජීවිතයට ඉඩ දෙන්න වගේ කතා මෙතෙන්දී උදාහරණ විදිහට මට කියන්නන්න පුළුවන්. ඒ වගේම පුද්ගලික සාහිත්‍ය පරිශීලනය කිරීමෙන් ලබා ගන්න අත්දැකීම කොහොමද, මේ ලබා ගන්න ජීවිත පරිඥාණය පිළිබඳව මේ කෘතිය තුළ සඳහන් වෙනවා. ඒ වගේම වර්තමාන සංකීර්ණ සමාජ රටාව තුළ මාපිය දූදරු සම්බන්ධතාවන් කොහොමද පවතින්නේ, ඒ වගේම විවාහ සම්බන්ධතා කොහොමද ඇති වෙලා තියෙන්නේ, ඒවා ඇති වෙලා තියෙන කේදාන්තයන් මොන වගේද, ඒ වගේම අප සමග සිටින අනික අප කොහොමද තේරුම් ගන්නෙ කියන කාරණාව පිළිබඳව, ඒ වගේම කුලය හා පන්තිය පිළිබඳව පුද්ගලින්ගේ තියෙන ආකල්පවල හානිකර ස්වභාවය පිළිබඳව මේ කෘතිය තුළ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ වර්තමාන අපිට දකින්න ලැබෙන විශාලම අඩුපාඩුවක් තමයි මේ මානව සම්බන්ධතාවල තියෙන දුරස්ථභාවය කියන එක. ඉතින් ඒ සම්බන්ධවත් මේ කෘති කතා අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම අවසන් වශයෙන් අර භෞමී ප්‍රතිචාරයක් දක්වන කතා මේ කෘතිය තුළ සඳහන් වෙනවා. එහෙනම් ආයෙන එකක් නැහැ, අතීතයේ දුක, වැදි රජ, තනුව සමීපයට පැමිණීම, අයිතිය, යතුරුත බව, යමි වගේ කතා මේ භෞමී අතින් වැදගත් වෙන කතා විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් වරක් බේස් ප්‍රස්කාල් කියන පුද්ගලයා සඳහන් කරනවා, මා මේ ලිපිය සාමාන්‍යයෙන් මා ලියනවාට වඩා දිගට ලියා ඇත්තේ මට ඒ කෙටියෙන් ලියන තරම් විවේකයක් නැතිබුණු නිසා කියලා. ඉතින් ඒ කියන්නේ මේ කෙටිම කෙටි කතා රචනා කරනවා කියන එක ඉතාම පහසු කටයුත්තක් නෙවෙයි. සාමාන්‍ය කතාවක් රචනා කරනවට වඩා වැඩි වේලාවක්, වැඩි ආයාසයක් මේ කතා රචනා කරන්න දරන්න වෙනවා. ඒ වගේම තමයි මේ හොඳම කෙටිම කෙටි කතාවක් ලියන කතුවරයා හොඳ සංස්කරණ ශිල්පියෙක් වෙන්නත් ඕන. මේ කතා උපමට්ටම් වෙන්නේ හොඳින් සංස්කරණය කිරීමත් එක්ක. ඉතින් මං හිතන්නේ මේ කෘතියේ අන්තර්ගත කතා බැලුවට පස්සේ මේ කතා මහාචාර්ය සරත් විජේසුරියගේ පළමු ප්‍රයත්නය මේ කෙටිම කෙටි කතා රචනා කරන්න. ඉතින් එය සාර්ථක වෙලා තියෙන බව මම කියන්න කැමතියි. ඒ වගේම එතුමාගේ දෙවන කෘතිය, මීළඟ කෘතිය ඊටත් වඩා සාර්ථක වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ කෘතිය ඔබ තවමත් කියවලා නැත්නම් මම ආරාධනා කරනවා මේ කෘතිය කියවන්න කියලා. ගිගිරිවලු පයනොලා මෙය විජේසූරිය ගන්ත්‍ර කේන්ද්‍රයේ ප්‍රකාශයක් ප්‍රකාශයට පත් වෙලා තියෙන්නේ පිටු 96කින් සමන්විතයි. ඉතින් මේ කෘතිය අපිට මඟතොටේදී යන එන තැනකදී ඉතාම පහසුවෙන් අරගෙන යන්න පුළුවන් ආකාරයට තමයි මේ කෘතියේ නිමාව සඳහන් කරලා තියෙන්නේ. ඉතින් එතුමා පෙරවදන මේ සම්බන්ධව සඳහන් කරනවා මේ විදියට
පොත මුද්‍රණය කිරීම සැලසුම් කරන විට අවධානය යොමු කළේ පොත ප්‍රමාණයෙන්ද කුඩා එකක් ලෙස පළ කිරීමටය. වෛද්‍යවරයෙක් හමුවීමට යෑම වැනි කිසියම් තැනක කල්මරන්නට සිදුවන කෙනෙකුට රැගෙන යා හැකි කාන්තාවකට අත්බෑගී දමාගෙන යා හැකි මේ කෘතියේ කතා අවස්ථාවට අනුව හිතුම පිටුවක් පෙරලා කියවන්නට හැකිය. කතාවක් කියවා ඉනික් බිතුව ඒ ගැන කල්පනා කරන්නට නැඹුරුණු පාඨකයෙකුට ස්වකීය පරිකල්පනයෙන් කිසියම් ජීවනාර්ථයක් අත්විඳින්නට හැකි වේවායි සිතමි කියලා එතුමා පෙරවදනේ සඳහන් කරනවා. ඉතින් මේ කෘතියේ කතාවල වචන ප්‍රමාණය ගතට පස්සේ උපරිම වචන 500ට අඩු කතා තමයි මේ කෘතිය සඳහන් වෙන්නේ. ඒ වගේම වචන 100ට වඩා අඩු කතාත් අපිට දකින්න ලැබෙනවා. විශේෂයෙන් මේ නිදහස යතුරු තබා යමි වගේ කතා ගතට පස්සේ ඒවා ඉතාම වචන ප්‍රමාණයෙන් අඩු කතා විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔබ තවමත් කියවා නැත්නම් මම ආරාධනා කරනවා මාචාර්ය සරත් විජේසුමිගේ නවතම කෘතිය ගිගිරි වළලු පායනලා කෘතිය කියවන්න කියලා. ඉතින් මේ වගේ තවත් අලුත් වටිනා කෘතියකින් නැවත හමු වන බලාපොරොත්තුවෙන් මම අද දවසට සමුගන්නවා. සිළු දිනාටම සුබ දවසක්.